ශ්‍රී ලංකාවේ පළමු ගල්ලංගුරු බලාගාරය නොරොච්චෝලේ හිදෙදා සෙකුලහේදී මෙගාවුට් 300ක උත්පාදක ධාරිතාවක් සහිතව ආරම්භ කරන ලදී. පසුව 2014 වන විට තවත් උත්පාදක ඒකක දෙකක් එකතු කළ අතර මෙම ඒකක සියල්ල වාතය පිරිපහදු කිරීමේ ඒකකවලින් සමන්විත විය. මෙම පිරිපහදු ඒකක මගින් බලාගාරයෙන් විමෝචනය වන වාතය පිළිගත හැකි ගුණාත්මක සීමාවන් තුළ පවත්වා ගනු ඇතැයි පාරිසරික බලපෑම් තක්සේරු කිරීමවලදී අපේක්ෂා කළ නමුදු බලාගාරයේ නිරන්තරයෙන් සිදුව බිඳවැටීම් සමග උෂ්මගෙන අපාසුතා සහ නිවාස හා වගාවන් ඇතුළු අවට පරිසරයේ දැලිය ආදිය තැන්පත් වීම සම්බන්ධයෙන් ගම්වාසීන් සහ බලාගාර නිලධාරීන්ගෙන් පැමිණිලි ඉදිරිපත් විය. මෑත දශක කීපය තුළ ගමනාගමනය, කර්මාන්තකරණය, කෘෂිකාර්මික කටයුතු හා ලැබුගිනි ආදීන් නිසා ශ්‍රී ලංකාව තුළ වාතයේ ගුණාත්මක භාවය තැඩිව පිරිහීමට ලැබීම, වායු දූෂක මගින් මිනිසුන් සතුන් අතර ශ්වසන සහ වෙනත් සෞඛ්‍ය ගැටලු, ආහාර නිෂ්පාදනය, ජලයේ ගුණාත්මක භාවය සහ පරිසර පද්ධතිය මතද අහිතකර ලෙස බලපෑම, 2017 වසර වන තෙක් වායු අවදානම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පහසුවෙන් ලබාගත හැකි වායු තත්ත්ව මිනුම් ශ්‍රී ලංකාවේ නොතිබීම, අපගේ පරීක්ෂණ කටයුතු සඳහා අප විසින් ගල්ලංගුරු බලාගාරයේ නරඹා හි තාක්ෂණික කාර්ය මණ්ඩලය හමුවීම, ගල්ලංගුරු බලාගාරයේ සැලසුම් පාරිසරික බලපෑම් තක්සේරු කිරීම සහ අධීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීම, ප්‍රදේශවාසීන් ගොවීන් සහ ධීවරයින් හමුවීම හා ගල්ලංගුරු බලාගාරයේ අවට වාතයේ අංශු අඛණ්ඩව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීම කරන ලදී. අප විසින් වායු තත්ත්ව අධීක්ෂණයන් සිදු කරන්නේ පඳුකරයේ නැවුම් වාතය සහිත නාලපිටිය, ගල්ලංගුරු බලාගාරයේ ඇති නොරොච්චෝලේ, කාර්මික හා රථවාහන දූෂණය බහුල කොළඹ. වායුවංශු වායු දූෂණයේ එක් අංශයක් පමණක් වන අතර එය අධීක්ෂණය හා හඹායෑම පහසු වන අතර වෙනත් වායු දූෂක සංරචක සඳහාද අනුමාන කිරීම කළ හැකියි. වාතය දූෂණය කරන අනෙක් හානිකර සංරචක අතරට නයිට්‍රස් සහ සල්ෆර් ඔක්සයිඩ් වාෂ්පශීලී කාබනික සහ කාබනික නොවන සංයෝග ඇතුළත් වේ. පෙනහළු තුළ පවා එකතු විය හැකි තරමේ මයික්‍රෝන 2.5 තරම් සියුම් වායු අංශු දැන් එසැනින් අඛණ්ඩව අධීක්ෂණය කළ හැකිය. මෙසේ ලබා ගන්නා මයික්‍රෝන 2.5 වායු අංශු මිනුම් PM2.5 මිනුම් ලෙස හැඳින්වේ. එම පරීක්ෂණ සඳහා එයා විශ්ව සහ පර්පල්ලයා යන සමාගම් මගින් මීට පෙර හොඳින් පරීක්ෂා කරන ලද වායු අධීක්ෂණ උපකරණ තෝරාගත් නමුදු එම උපකරණද භාවිතා කිරීමට පෙර ලබා ගන්නා මිනුම්වල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා සහතික කරන ලද උසස් තත්ත්වයේ උපාංගයක් වන BAM උපාංගයේ මිනුම් සමග සංසන්දනය කළෙමු. එම සංසන්දනයේදී පර්පල්ලයා සහ එයා විශ්ව උපකරණ ද්විත්වයේම විශාලත්වය හා විචලනය අනුව ප්‍රමාණවත් පරිදි ගැළපීම් පෙන්වන ලදී. ඉන්පසුව මෙම උපකරණ නොරොච්චෝලේ, නාලපිටිය සහ කොළඹ යන ප්‍රදේශවල ස්ථාපනය කර සෑම මිනිත්තු කිහිපයකට වරක් නිරීක්ෂණ දත්ත සටහන් කරගත්තේ. එම දත්ත භාවිතා කරමින් ගල්ලංගුරු බලාගාරයෙන් විමෝචනය වන වායු අංශූන් පරිවහණය පිළිබඳව විශ්ලේෂණය කළේ 2018 මාර්තු සිට අප්‍රේල් දක්වා වූ නොරොච්චෝලේහි PM2.5 දත්ත ගල්ලංගුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව ප්‍රධාන කාල පරිච්ඡේද තුනකට වෙන් කරගත හැක. එනම් ගල්ලංගුරු බලාගාරයේ පළමු ඒකකයේ විමෝචිත වායුව පිරිසිදුකරණය ESP උපකරණය අඩු කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියා කළ කාලය, පළමු ඒකකයේ වසා දමා තිබූ කාලය, පළමු ඒකකයේ අලුත් වැඩියා කර වැඩි ඵලදායීතාවයකින් ක්‍රියා කළ කාලය. පළමු කාල පරිච්ඡේදයේ දෙස බැලූ විට එම කාලයේ වායු දූෂණය අනෙක් කාල දෙකට වඩා බෙහෙවින් වැඩි බව දැකිය හැකි අතර අඩුම PM2.5 වගයන් පළමු ඒකකයේ වසා දමා තිබූ කාලය තුළ දැකිය හැකිය. නොරොච්චෝලේ, නාලුපිටිය සහ කොළඹ යන ස්ථානවල PM2.5 වගේ අන්දක්මින තීරු ප්‍රස්ථාරවලින් දක්මිනේ හැඩය සඳහා වෙන වෙනම සුමට වක්‍රයන් නිර්මාණය කර සැසඳූ විට කොළඹ සහ නාලුපිටියේ වක්‍රයන් නොරොච්චෝලේට සමාන සුමට වක්‍රයක් අනුගමනය කරන බව දිස්වේ. වෙනත් කාලගුණික බලපෑම් නිසා යම් යම් වෙනස්කම් දැකගත හැක. මෙය මෙම ස්ථානවල වාතයේ ගුණාත්මක භාවයට නොරොච්චෝලේ ගල්ලඹුරු බලාගාරයේ යම් බලපෑමක් තිබිය හැකි බවට ඇඟවුම් කරයි. සවිස්තරාත්මක සංඛ්‍යානමය විශ්ලේෂණයන් මෙය සනාථ කරන අතර අපි මෙම විශ්ලේෂණයන් පිළිබඳව විද්‍යාඥයන්ට වාර්තා කර ඇත. මාර්තු හා අප්‍රේල් සඳහා වන කොළඹ සහ නාවලපිටිය ස්ථානවල PM2.5 මට්ටම්වල පැයක සාමාන්‍යයන් අධ්‍යයනය කිරීමේදී කොළඹ උදේ 7 සහ රාත්‍රී 8 අතර උපරිමයක්ද මේ උදෑසන පාසල් හා කාර්යාල වාහන තදබදයට අනුරූප වේ. නාවලපිටියේ උපරිමයක් අවස හා සවස 6 අතර දැකගත හැක. බටහිර දෙසින් මධ්‍යම කඳුකරයේ දෙසට හමන සුළං සමග දූෂිත වාතයේ කොටසක් රට මධ්‍යයට ප්‍රවාහණය විය හැකි බව කොළඹ හා නාවලපිටියේ උපරිමයන් අතර ඇති මෙම කාලපරතරයෙන් ගම්‍ය වේ.
අප නිර්මාණය කළ 2018 මාර්තු සහ අපේ සඳහා වූ කලාපීය වායුතත්ව ව්‍යාප්තිය දැක්වෙන දළ අන්තර්නිවේශිත සිතියම් කීපයක් වන අතර ඒවාහි වඩා තදවරණින් වැඩි දූෂක ප්‍රමාණයක් නිරූපණය වේ. සිතියම් දෙස බැලීමේදී අප්‍රේල් මාසයේ වාතයේ ගුණාත්මක භාවය මාර්තු මාසයට සාපේක්ෂව වඩා ගුණාත්මක බව දිස්වන අතර මාර්තු මාසයේ පුරාම ගල්ලඟුරු බලාගාරයේ විමෝචිත වායුව පිරිසිදුකරණය කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවීම එයට හේතු විය හැක. අප ෆෙක්ටායතනය සහ අනෙකුත් සංවිධාන විසින් ගන්නාලද සුළම් පිළිබඳ මිනුම්ද එකතු කරගත්තේ. උදාහරණයක් ලෙස මාර්තු සහ අප්‍රේල් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සුළං දිශාදත්ත දැක්විය හැකි. වෙළඳ සුළං අනුව යමින් මෙම කාල පරිච්ඡේදයේදී සුළං දිශාව ආපසු හැරවීමක් සිදු වී ඇත. එනිසා මාස දෙක තුළදී උත්තලම් සිට බටහිර කඳුකරය දක්වා වාතය හමන කුඩා නමුත් සැලකිය යුතු කාලයක් තිබේ. දැන් කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන දත්ත විශ්ලේෂණය සහ එසැනින් කාලගුණ හා වායුතත්ව අධීක්ෂණ හැකියාවන් සමගින් අප ඉදිරියේදී වාතයේ ගුණාත්මක භාවය පිළිබඳ ඇඟවීම් ලබාදීමට සහ වැඩිදුර අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙමි.